ආයුබෝවන් හැම දිනාටම අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ ඔයාලේ ෆෝන් එකෙන්ම වීඩියෝස් එඩිට් කරන්න ගැළපෙනම ඇප් එක ගැන වීඩියෝ එකක්. ඉතින් මම මගේ YouTube එකේ වීඩියෝස් එඩිට් කරන්න පාවිච්චි කරන්නේත් මෙන්න මේ ඇප් එක. ඔයාලට මේ ඇප් එක පාවිච්චි කරලා YouTube වීඩියෝස් එහෙම නැත්නම් ඔයාලට තමුණ හරි වෙන ට්‍රැවල් වීඩියෝස් තියෙනවා නම් මේ ඕනම වීඩියෝ එකක් ගොඩක් ලේසියෙන් එඩිට් කරගන්න පුළුවන්. PC එකක් නැති කෙනෙක් නම් ලොකු PC එකක් නැති කෙනෙක් නම් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකෙම ඔයාගේ වීඩියෝස් එඩිට් කරගන්න. ඉතින් ගොඩක් හොඳ ඇප් එකක් මේක. ගොඩක් අය පාවිච්චි කරන ඇප් එකක්. ඒ වගේම දන්නේ නැති අයත් ගොඩක් ඇති. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ ඇප් එක ගැන හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් ඔයාලා තමන්ගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම මහා පැත්තේ තියෙන bell icon එක click කරලා notification all දාලා තියාගත්තොත් මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙමනම් අපි වීඩියෝට ගිහිල්ලා කතා කරමු මොකද්ද මේ ඇප් එක කියලා. इत मेन मेक तो मंगवाड़ अरगन वीडियो एडिट मेन मे कई मस्टर की वीडियो एडिट इतनी समारकू आ दिनमे वीडियो एडिट पावच पुलवा हेमंडा वा मे वीडियो एडिट दिनगत अद्वेन पुलवा हेमंडा तरह की मेक समारकट इंस्टॉल कल मेकिंग दाने तीन सह डिलीट कल विना पुलवा इतनी मेन मेक तो मगे वीडियो एडिट कर पावच मगे यूट्यूब वीडियो वगे दिवाल हमे काम मंग एडिट कर पावच मेन मे अप इतनी मंग इसल अप मेन मेरे ओपन कर ऐप को ओपन कर पास वाला मेसेज की हार्डवेयर एनालिसिस वाला रन एनालिसिस नाउ के दिन इट पास वाले हार्डवेयर एनालिसिस इतने वाला मे सेटिंग्स मेतन तीन डिवाइस कैपेबिलिटी इनफॉर्मेशन की मेतन वाला मेकटे आना मेकट की आट पास वाला मेतन पेना डोटू ना तीन इतनी मेकट की रन एनालिसिस नाउ के दुनिया पास इला हनवर एनालिसिस कर पद की मम्मी ने रन एनालिसिस नाउ के टच कर ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ඉවරනකම් ඉන්න විනාඩි 3ක් හෝ 4ක් යයි මේක ඉවර වෙන්න. ඉතින් මම කලින්ම hardware analysis කරලා තියෙන නිසා මම මෙන්න මේ විදිහට මේක cancel කර ගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා ආපහු මේ settings කියන එකට ගිහිල්ලා මේක මෙන්න මේ විදිහට පල්ලෙහාට එන්න. ඔයාලා මෙන්න මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් advanced and experimental settings කියලා එකක් තියෙනවා මෙන්න මේක. ඉතින් ඔයාලා මෙන්න මේකට යන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මේකේ මේ අන්තිම තුන මෙන්න මේ විදිහට ඔන් කරගන්න. මම මේ තුනම මේ විදිහට ඔන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා ආපහු මේ විදිහට බැක් වෙන්න. ඉතින් ඊට පස්සේ කියන්න ඕනේ මේක ඔයාලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Kind Master කියලා සර්ච් කරවොත් ගොඩක් ලේසියෙන් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒත් එහෙම කරවොත් ඔයාට මේකේ තියෙන ප්‍රීමියම් ෆීචර්ස් පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම වීඩියෝ එඩිට් කරාට පස්සේ වෝටර් මාක් එකක් හිටිනවා. ඒ කියන්නේ මේ Kind Master එකේ නම වීඩියෝ එකේ මෙන්න මේ හරියෙන් වැටෙනවා. ඉතින් එතකොට अपे वीडियो के किसी गतक नाट सिद्धवे मेके मोडे एपी के डाउनलोड करवाड़ पुला क्लेसी गूगल गीला कई मस्टर मोडे एपी के मोडे एपी के सर्च कला मे अपे को आगे फोन इंस्टा करके एपी के डाउनलोड कला मे को आगे फोन इंस्टा कर मंग इन एपीर मेक डाउनलोड कल तीन थिंग आट इस आट वा मेक डाउनलोड कर वीडियो का मंग ये वीडियो का गेना ඉතින් ඔයාලට දැන් මෙතන පේනවා තියෙන ප්‍රීමියම් යූසර් කියලා වැඩලා තියෙනවා. ඒ කියන්නේ මගේ දැන් මේ ඇප් එකේ හැම ෆීචර් එකක්ම ඔන් වෙලා තියෙන. ඉතින් මට මේකේ තියෙන ප්‍රීමියම් ෆීචර්ස් හැම එකක්ම මේ වෙලාව යූස් කරන්න පුළුවන්. මොකද මම මේකේ ප්‍රීමියම් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා. ඉතින් අපි මේක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරා නම් අපිට සිද්ධ වෙනවා ප්‍රීමියම් වර්ෂන් එක සල්ලි දීලා ගන්න. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා Kind Master Mod කියලා සර්ච් කරලා මේක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඔයාලට මෙතන පේනවා ඉතින් create new කියලා ඇත්තිනේ. ඉතින් මේකට ගිහිල්ලා තමයි අපිට videos edit කරන්න තියෙන්නේ. ඒ වගේම මේ get project කියන එකට ගියොත් මේ get projects කියන එකට ගියොත් එහෙම ඔයාලට පුළුවන් මේකේ දෙ කියන්නේ දැන් අපිට මේ app එකෙන් දීලා තියෙන videos තියෙනවා. අපිට ඒවා පාවිච්චි කරලා අපේ videos edit කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේකේ දැන් මූලික දේවල් ටික කියලා දෙන්නම්. ඊට පස්සේ මම ඔයාලට video එකක් ගේන්නම් මේකෙන් edit කරන හැටි ඒ වගේ හැම දෙයක්ම වගේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ create new කියන කොට මේ විදිහට touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් frame rate එකක් select කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන දැන් ඔයා YouTube එකේ videos හදනවා නම් මේ 16:9 කියන එක select කරගන්න. එහෙම නැත්නම් ඔයා TikTok එකට හදනවා නම් එහෙම නැත්නම් Instagram එකට හදනවා ඔයාලට මෙතන පේනවා frame rate එක දෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට YouTube එක select කළා මෙතනින් next කියන එක දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මීඩියා එකක් ඇඩ් කරගන්න. දැන් ඔයාලට මෙතන පේනවා මීඩියා කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේක උඩ ටච් කරවුත් එහෙම ඔයාලගේ ගැලරි එකේ තියෙන හැම වීඩියෝ එකක්ම ෆොටෝ එකක්ම මෙතනින් පෙන්වනවා. ඉතින් ඔයාලට කැමති එකක් මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ දැනට මෙන්න මේ වගේ මගේ ඉන්ට්‍රෝ එක දාගන්නවා.
හරිද මන් දැන් මගේ ඉන්ට්‍රෝ එක මෙතන සිලෙක්ට් කරගෙන තියෙනවා ඉතින් ඊට පස්සේ ඔයාලා තව මීඩියා එකක් ඇඩ් කරගන්න ඕන නම් ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ඇඩ් කරගන්න ඕන නම් ඔයාලා ආපහු මේ මීඩියා කියන එකට ටච් කරගන්න ඊට පස්සේ ඔයාලා තව වීඩියෝස් තියෙනවා නම් ඔයාලා ඒකත් මෙන්න මේ විදිහට මෙතනට ඇඩ් කරගන්න මම මෙන්න මේ විදිහට තවත් වීඩියෝ එකක් ඇඩ් කරගත්තා ඉතින් ඔයාලා තවත් මොකක් හරි එකක් ඇඩ් කරන්න ඕන නම් ඔයාලට වීඩියෝස් විතරක් නෙවෙයි මෙතන ෆොටෝ එකක් උනත් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මම තවත් වීඩියෝ එකක් මෙතනට ඇඩ් කරගන්නවා මෙන්න මේ විදිහට ඊට මන් දැන් ඔයාලට පෙන්වන්නම් ෆොටෝ එකක් ඇඩ් කරලා මම මෙතනින් මෙන්න මේ විදිහට ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා හරි දැන් ඔයාලට පේන ඇති මම වීඩියෝස් 3ක් ඇඩ් කරා ඒ වගේම ෆොටෝ එකකුත් අන්තිමට ඇඩ් කරගෙන තියෙනවා ඉතින් ඔයාලා මෙන්න මේකට ටච් කරවොත් එහෙම ඔයාලට මේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න පුළුවන් ඉතින් දැන් ඔයාලට වෙනවා මේක මෙතනින් ප්ලේ වෙනවා ඉතින් මේ විදිහට ඔයාලට මේක දිගටම බලන්න පුළුවන් ඔයා එඩිට් කරද්දි මේක හරියට තියෙනවද කියලා ඔයාලට මෙතනින් බලලා මේක එඩිට් කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම ඔයාලට මෙතන පේනවා ඇති මෙන්න මේ වගේ ප්ලස් මාක් එකක් තියෙනවා ඉතින් ඒකට ඔයාලා ටච් කරවොත් එහෙම මෙන්න මේ වගේ ට්‍රාන්සිෂන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ අර වීඩියෝ එකක් කියවුනහම ඊළඟ වීඩියෝ එකට යන්න තියෙන ට්‍රාන්සිෂන් එක ඉතින් ඔයාලට මෙතනින් කැමති එකක් දාගන්න පුළුවන් ඒ කියන්නේ දැන් මෙතන මම මේ ඩවුන්ලෝඩ් කරපුවා තියෙන්නේ ඉතින් ඔයාලගේ මම හිතන්නේ තියෙන්නේ මෙන්න මේ ටික විතරයි මෙන්න මේ ටික විතරයි තියෙන්නේ ඉතින් ඔයාලට මේවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේකට ගියොත් එහෙම මේකට ගිහිල්ලා ඔයාලට තියෙන්නේ එතනින් ඩවුන්ලෝඩ් කරගන්න මේ වගේ ට්‍රාන්සිෂන් ගොඩක් තියෙනවා ඉතින් ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් මම මේ ඩවුන්ලෝඩ් කරලපුවා තමයි මෙතන තියෙන්නේ ඉතින් මම මෙන්න මේ විදිහට මේක සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ ඒ ට්‍රාන්සිෂන් එක ඔයාලට දැන් පේනවා ඇති මේකට ඇඩ් වෙලා තින්නේ ඉතින් මම මෙතනින් මගේ ඒ ට්‍රාන්සිෂන් එකේ වේගය වැඩි කරගන්න පුළුවන් මට ඕන නම් එහෙම නැත්තම් ඒකේ වේගය අඩු කරගන්නත් පුළුවන් ඉතින් ඔයාලට ඒ විදිහට ඔයාලා ට්‍රාන්සිෂන් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට කැමති එකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මම මෙන්න මේ විදිහට නිකමට මෙතන එකක් දාගෙන පෙන්නනවා නම් ඔයාලට හරි ඊට පස්සේ මම මෙන්න මෙතන උඩ තිබ්බ හරි උඩ ටච් කරගන්නම් ඊට පස්සේ ඔයාලට මෙතන මේ තවත් තේනවා මේ හැම වීඩියෝ එකක්ම ෆොටෝ එකක් අතරේ මෙන්න මේ විදිහට අපිට ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරන්න පුළුවන් ඉතින් ඔයාලට කැමති එකක් අර අතන මෙන්න මේකට ගිහිල්ලා මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට තමයි ට්‍රාන්සිෂන් ඇඩ් කරන්නේ ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ලේයර් කියලාක් තියෙනවා ඉතින් ඔයාලා ඒකට ගියොත් එහෙම මෙතන ඔයාලට පේනවා මීඩියා ඉෆෙක්ට් ස්ටිකර් ටෙක්ස්ට් හෑන්ඩ් රයිටින් කියලා පහක් තියෙනවා ඉතින් ඔයාලා මේ මීඩියා කියන එකට ගියොත් එහෙම ආපහු ඔයාලා ගැලරි එක මේ විදිහට ඕපන් වෙනවා ඉතින් මෙතන ඔයාලට ලේයර් එකක් විදිහට තමයි ඔයාගේ වීඩියෝ එක හරි ෆොටෝ එක හරි ඇඩ් කරන්න තියෙන්නේ ඒ කියන්නේ අපි දැන් අර අන්තිමනේ දැන් මේ පළවෙනිට අපි ඇඩ් කරගත්ත ඒවා තියෙන්නේ මෙන්න මේ වීඩියෝස් ටික ඉතින් ඒකේ උඩට තමයි අපි ඊළඟට ඇඩ් කරන එක යන්නේ ඉතින් ඔයාලා දන්නවා ලේයර් එකක් කියන්නේ එකක් උඩ එකක් තමයි අපි ඇඩ් කරන්නේ ඉතින් මම මෙතනින් මෙන්න මේ විදිහට ආපහු වීඩියෝ එකක් ඇඩ් කරගත්තොත් එහෙම ඔයාලට පේනවා අපේ අර වීඩියෝ එක උඩින් තමයි මේ වීඩියෝ එක දැන් වැටලා තියෙන්නේ ඉතින් ඔයාලට මේකේ සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන් එහෙම නැත්නම් මේක හරව ගන්නවා නම් මෙන්න මෙතනින් මේක හරව ගන්නත් පුළුවන් ඉතින් ඔයාලට ඔයාලගේ වීඩියෝ එක එඩිට් කරද්දී ඔයාලට ඕන විදිහට මේ විදිහටම ලේයර්ස් දාගන්න පුළුවන් ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති ඉන් ඇනිමේෂන් ඕවරෝල් ඉන් ඇනිමේෂන් ඒ වගේම අවුට් ඇනිමේෂන් ක්‍රෝමා කී ක්‍රෝපින් මේ වගේ ගොඩක් තියෙනවා ඉතින් මෙතනින් ඔයාලට ස්පීඩ් එක වැඩි කරගන්න එහෙම නැත්නම් මේකේ ඇල්ෆා කියන එක ගියොත් එහෙම මෙන්න මේකේ ඇල්ෆා එක අඩු වැඩි කරගන්න ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා ඉතින් මම ඉස්සරහට ඔයාලට මේ හැම එකක්ම වගේ මේ හැම එකක් ගැනම වගේ වීඩියෝ එකකින් කියලා දෙන්නම් මොකද දැන් මම මෙතනින් ඔයාලට කියලා දෙන්න යන්නේ මේකේ තියෙන මූලික දේවල් ටික විතරයි ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේ වගේ ලේයර් සෙට් කරගන්න පුළුවන් ඒ වගේ මේකට ඇනිමේෂන් එකක් ඇඩ් කරගන්න පුළුවන් ඔයාලා මේ ඉන් ඇනිමේෂන් එකට ගියොත් එහෙම මේ වීඩියෝ එක ඒ කියන්නේ අපි මේ අලුතෙන් දාපු ලේයර් එක කොහොමද මේ වීඩියෝ එක පටන් ගද්දි එන්න ඕන කියලා තමයි අපිට මෙතනින් දාන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉන් ඇනිමේෂන් එකක් දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේකක් උඩ ටච් කරගත්තොත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ වගේ ඇනිමේෂන් එකක් මේකට ඇඩ් වෙනවා. ඉතින් ඔයාලට මෙතනනුත් කැම දෙකක් මේ විදිහට දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේකේ අවුට් ඇනිමේෂන් කියන එකට ගියොත් ඔයාලට අවුට් ඇනිමේෂන් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක ඉවර වෙද්දී මොන වගේද ඇනිමේෂන් එකක් තියෙන්න ඕන කියලා ඔයාලා මෙතනින් දාගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තමයි ලේයර් එකට ඔයාලා ඇනිමේෂන් එකක් ඇඩ් කරගන්න. ඉතින් ඔයාලට මෙතන මේ විදිහට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මේ විදිහට ලේයර් එකක් විදිහට දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මෙතන පේනවා ආපහු මේ ලේයර් කියන එකට ගියොත් එහෙනම් මෙතන ඉෆෙක්ට් කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ බේසික් ඉෆෙක්ට් කෙනෙක් විතරයි මෙතන තියෙන්නේ බ්ලර් එක විතරයි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේක ටච් කරවුත් එහෙනම් මේ වීඩියෝ එක මේ විදිහට බ්ලර් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මෙතන ගියොත් මේකෙත් ඉෆෙක්ට් තියෙනවා. ඒවත් ඔයාලට මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක මෙතනින් ඩිලීට් කරගන්නවා. මම මෙන්න මේක උඩ මේක ටච් කරාට පස්සේ මට මෙතනින් මේක ඩිලීට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා ආපහු ලේයර් කෙනෙක් ගියොත් ඔයාලට මෙතන ස්ටිකර් ටෙක්ස්ට් හෑන්ඩ් රයිටින් කියලා තුනක් තියෙනවා.
ඉතින් මෙතනින් ගියොත් ඔයාලට මෙතනට text add කර ගන්න පුළුවන් කැමති එකක් මෙන්න මේ විදිහට ඔයාලට add කර ගන්න පුළුවන් ඒ වගේ මෙතන ඔයාලට පේනවා ඒ අකුරක් තියෙනවා මෙතන ගිහිල්ලා මේකේ font එක වෙනස් කර ගන්න පුළුවන් ඉතින් මේ වගේ දේවල් කියලා දෙනවා නම් ගොඩක් වෙලා යනවා ඉතින් ඒක නිසා මම ඉස්සරහට video එකකින් ඔයාලට මේවා විස්තර ඇතිව කොහොමද video එකක් edit කරගන්නේ මේ වගේ හැම දෙයක්ම කියලා දෙන්නම් දැන් ඔයාලට මම මෙතනින් අපිට කරන්න පුළුවන් සාමාන්‍ය දේවල් ටික විතරයි කියලා දෙන්නේ ඒ වගේම ඔයාලට මෙතන පේනවා hand writing කියලා තියෙනවා මෙතනින් අපිට මෙන්න මේ වගේ හෑන්ඩ් රයිටින් දාගන්න පුළුවන් ඔයාලට පේනවා මෙතන මේ වගේ ගොඩක් තියෙනවා ඉතින් කැමති එකක් අපිට අපේ අවශ්‍යතාව අනුව දාගන්න පුළුවන් ඉතින් ඒ වගේම ඔයාලට මෙතන පේනවා ඔඩියෝ කියලා එකක් තියෙනවා ඒකට ගියොත් ඔයාලට ඔයාලගේ ගැලරි එකේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන මියුසික් එකක් මෙතනට ඇඩ් කරගන්න පුළුවන් ඉතින් ඔයාලට කැමති මියුසික් එකක් මෙතනට ඇඩ් කරගන්න පුළුවන් දැන් ඔයාලට පේනවාදී මම මේ විදිහට මියුසික් දෙකක් ඇඩ් කරගත්තා ඉතින් මේවත් ඔයාලට මෙන්න මේ විදිහට අඩු වැඩි කරලා ඒ කියන්නේ දැන් वाल कोरको दें सोंग मट दें म्यूजि तीयन दें मेचरा मेन मे गाँव मट तीन मे मुल्के मेके अल्लाई मट वाणी इट बस मम्मी ट्रीम के इला मेन मे को टच कर मेके पीट बस आई थिंक मेन मे भी वाले कमी म्यूजि मे भी एडर पुला थिंक ये वाले दें मंगट बस की अना वीडियो इको मद वाल अंतिम मे एक्सपोर्ट कर बस वाले मेन मे को टच कर मेकट की आट बस वाल मेन मेवेदे बला थिं वाल मेतनी वाला वीडियो के रेसल्यूशन का फ्रेम रेट सिलेक्ट कर असूपी वन एटीपी उन्ना वाले मेक दीला मेतनी फ्रेम रेट सिलेक्ट कर मेक मेतने सेव की उन्ट पास मेक एक्सपोर्ट कर मे हसी पी दीला मेतनी वाल बिट रेट मेवीर अड़वेड़ कर थिंक वाला बिट रेट मेवीर वाल कमी का मैं बिट रेट एमबीपीएस हतरा दिन ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ සේව් කියනකෝ ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක සේව් වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලා වීඩියෝ එකක් එඩිට් කරගන්නේ. ඒ කියන්නේ දැන් මම ඔයාලට කියලා දුන්නේ මේකේ මූලික දේවල් විතරයි. මේක එකින් එක කියලා දෙන්න කිව්වොත් ගොඩක් වෙලා යනවා. ඉතින් මම ඒවා ඒ කියන්නේ මෙතන එඩිට් කරන්න තියෙන වගේ එකින් එක මම ඔයාලට කියලා දෙනවා වීඩියෝ සෙට් එකක් මම දානවා. ඒ කියන්නේ මම මේකේ වීඩියෝ ගොඩක් එයි මම හිතන්නේ. මේ වීඩියෝ හැම එකකින් මම ඔයාලට කොහොමද මේවා එඩිට් කරන්නේ? ඒ කියන්නේ වීඩියෝ එකක් එඩිට් කරන්නේ කොහොමද කියලා පීවරෙන් පීවර කියලා දෙනවා. ඉතින් YouTube පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඒ වගේම වීඩියෝස් එඩිට් කරන්න ඇප් එකක් හොයන කෙනෙක් නම් ගොඩක් හොඳ ඇප් එකක් මේක. මොකද මම මගේ වීඩියෝස් එඩිට් කරන්නෙත් මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා. ඉතින් මම හිතනවා ඔයාලට වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙමනම් දැම්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරලා නැති කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ගබන්න සංක දාගෙන විදුලි පංක මහගේ වහික්ක තිබ්බ ඉඩම් දෙක්ක වැඩේ මට ඉක්ක පනිද මගේ හක්ක පෙට්ටිකනම් ට්‍රංක උඹට ලියපු